සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම ඉතාම ශ්‍රද්ධා සම්පන්නව අදත් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා බොහොම කාලාන්තරයක් තිස්සේ ධර්ම දේශනා කරන නොම්බර 55 වලකුඹුර අලව්ව ලිපිනේ පදිංචි ගාමිණී දසනායක මහත්මාත්, සේපාලිකා දසනායක මහත්මියත්, අමල්සා දියණිය, හේෂාන් පුතණුවන්, අමේද බෑණනුවන් ප්‍රදාන පින්වත් පිරිසයි අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා වෙනද වගේම මේ මාසිකව සිද්ධ කරන දේශනාවට තමන්ගේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ. අපේ බොහොම කල්යාණ මිත්‍ර අපේ ගාමිණී දසනායක මහත්මා ප්‍රදාන පින්වත් සියලුම දෙනාට මේ දේශනාමේ කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධයේ පිණිස උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් දේශනාව ආරම්භ කරනවා. පින්වත්නි, මේ ජීවිතයේ තුල දක්ෂ ශ්‍රාවකයා විසින් කාරණා දෙකක් පිළිබඳව උනන්දු වෙන්න ඕන. ඒකක් තමයි සත්ත මජ්ජත්තතාවය කියලා කියන්නේ. සත්වයා කෙරෙහි මැදහත් බව, ඒ කියන්නේ මාර්ගඵල අවබෝධය කරා යනවා නම් පළවෙනියෙන් මතුවෙන්න ඕන දේ තමයි සත්ත මජ්ජත්තතාව, සත්වයා පිළිබඳ මැදහත්කම. දෙවැනි එක තමයි සංස්කාර මජ්ජත්තතාවය, සංස්කාරයන් පිළිබඳවද මැදහත්කම. එතකොට මෙතන සංස්කාරය පිළිබඳව මැදහත් වෙනවා කියනකොට මේ අවිඥානික තත්ත්වයන් ගැනද මැදහත් වෙන්න ඕනේ. දැන් යම් කිසි කෙනෙකුට සැප පහසු ජීවිතයකට අදාළ මේසපුටු ඇඳ ආදී ලැබෙනවා නම් ඒවාත් සංස්කාරයන්ගේම ප්‍රතිලාභේ හැටියට දැකලා ඒවා පිළිබඳවද මැදහත් වෙනකමට දක්ෂ වෙන්න ඕන. එතකොට සත්‍යයා පිළිබඳ මැදහත් වීම පිණිස ඒ ශ්‍රාවකයා තුල ඇතිවෙන්න ඕන ප්‍රත්‍යවේක්ෂණාමය ලක්ෂණ දෙකක් තියෙනවා. සත්ත මජ්ජත්තතාවයේ පින්නේ ප්‍රත්‍යවේක්ෂණා ලක්ෂණ දෙකක් තියෙනවා. ඒ දෙකත් හදන්න ඕන. මේ සත්ත මජ්ජත්තතාවයේ පිණිස, සත්වයා පිළිබඳ මැදහත් වීම පිණිස ප්‍රත්‍යවේක්ෂණාමය කුසලතාවයන් දෙකක් තියෙන්න ඕන. ප්‍රත්‍යවේක්ෂණා කුසලතාවයන් දෙකක් තියෙන්න ඕන. එකක් තමයි කර්ම ප්‍රත්‍යවේක්ෂණාව, ඒ කියන්නේ සත්ත මජ්ජත්තතාවයේ පිණිස ප්‍රත්‍යවේක්ෂණා කෞශල්‍යයන් දෙකක් තියෙනවා. එකක් තමයි කර්ම ප්‍රත්‍යවේක්ෂණාව, ඊළඟ එක තමයි සත්වයක් නැති බව ප්‍රත්‍යවේක්ෂණා කරන්න පුළුවන් හැකියාව. මෙතන කොහෙද සත්වයක් ඉන්නේ? හුදු පංචස්කන්ධයක් නේද පහළ වෙන්නේ? ආයතන ටිකක් නේද සකස් වෙලා තියෙන්නේ? ධාතු සමவாயක් නේද? මෙතන සත්වයක් නැහැ කියලා සත්වයක් නැති බව ප්‍රත්‍යවේක්ෂණා කරගන්න පුළුවන් හැකියාව. එතකොට මේ සත්ත මජ්ජත්තතාවයේ පිණිස ඊළඟ එක කර්ම ප්‍රත්‍යවේක්ෂණාව. ඔය දෙක තමයි උවමනා කරන්නේ. එතකොට ඔය දෙකේ උපකාරයේ තිබ්බොත් එයා තුළ ස්ථාවර තත්වයක් එනවා. මොකද්ද? සත්ත මජ්ජත්තතාවයක්, සත්වයා පිළිබඳ මැදහත්කමක් එනවා. එතකොට මේ සත්වයා පිළිබඳ මැදහත් භාවය තිබ්බොත්
බැඳීම කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. දැන් අපිට ගොඩාක් වෙලාවට පින්වත්නි තියෙන ප්‍රශ්නේ තමයි අපි මේ බැඳිලා ඉන්න දේවල් පිළිබඳ අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට සමහරලාට අපිට හිතෙනවා පින්වත්නි මේ බැඳිච්ච ඒවාගේ ප්‍රමාණයට අපිට අවබෝධය කරා යන්න බැරි වෙයිවද්දෝ කියලා හිතෙනවා. ඒක හැබැයි අපි එහෙම හිතන්න හොඳ නෑ. බැඳීම ඇතුලේ නොපිරිහෙලා ඉටු කරන ශ්‍රාවකයෙක් වෙන්න. එතකොට මේ බැඳීම ඇතුලේ නොපිරිහෙලා බැඳීමට ඉටු කිරීම යුතුකම් ඒවා කරන්න. හැබැයි ඒ යුතුකම් කරද්දී පවා අපි දක්ෂ වෙන්න ඕන ඇලීමෙන් ගැටීමෙන් තොරව උපේක්ෂාවෙන් බලන්න දක්ෂ වෙන්න ඕන. එතන තියෙන්නේ සත්ත මජ්ජත්තතාවය. බැඳීම අපි නොපිරිහෙලා ඉෂ්ට කරන්න ඕන. හැබැයි ඒ බැඳීම ඇතුලේ අපි කවදාවත් යුතුකම පැහැර හරින්න හොඳ නැහැ. දරුවෝ අපි අපේ දරුවෝ කියලා අපි හිතනවා නම් අපිට යුතුකම් කරන්න වෙනවා. එතකොට මේ යුතුකම් කරද්දී ඇලීම් ගැටීම් වලින් තොරව උපේක්ෂාවකින් වැඩ කරන්න පුළුවන් හැකියාව අපි තුල එන්න ඕන. එතකොට මේ උපේක්ෂාවකින් වැඩ කරන කෙනා හැම වෙලාවකම යුතුකම කියලා හිතාගෙන වැඩ කරන කොම කුසල් විසයේහි සංග්‍රහ කරලා දකින්න ඕන. මම යුතුකම් කරනවා නෙමෙයි, මේ මම කරන දේ මටනම් කුසලයක් කියලා දකින්න ඕන. මටනම් මේක මහා පුදුමාකාර කුසලයක් විදියටම දකින්න ඕන. දරුවන්ට හම්බ කරලා කෑම බීම ගේන්න වෙච්ච එක ඇතුලේ මහා කුසලයක් නේද මේක මට? කී දෙනෙක් අද මගේ දහඩිය මහන්සියෙන් කුස පුරව ගන්නවද? මම අද දවස පුරාම ගොඩාක් කැප වෙලා ගොඩාක් මහන්සි වෙලා මේ හම්බ කරගත්ත මුදල කී දෙනෙක්ගේ කුස නිවනවද? මේ කුස නිවන්ට උපකාර වෙන ශක්තිය මට මේ සාංසාරිකව රැස් වෙන සංස්කාර ගෙවා දැමීමට උපකාරයක් වේවා. එහෙමයි තාත්ත කෙනෙක් ගෙදරින්න ඕන. ලංකාවේ ගොඩාක් කාර්ය බහුල මේ මහ පොළොවත් එක්ක හැප්පෙන පියවරු මව්වරු ඉන්නවා. ඒගොල්ලෝ උදේ ඉඳලා වැඩ කරලා ගෙදර එනකොට ඒ ගෙදර එන අම්මගේ තාත්තගේ හිතේ තියෙන්නේ තෘෂ්ණා සහගත දෘෂ්ටියක්, මාන සහගත දෘෂ්ටියක්, දිට්ටි සහගත කමක්. තෘෂ්ණා මාන දිට්ටි සහගතකම ඇතුලේ ගෙදර වැඩ ඇරිලා එන්න එපා. ඒ තෘෂ්ණා මාන දිට්ටි සහගතකම ඇතුලේ එනකොට අනේ මගේ පොඩි උම්මන් එනකම් බලාගෙන ඇති, මුණුබුරෝ මං බලාගෙන ඇති මං එනකම්, මගේ ළමයා බලාගෙන ඇති කාලෙකින් දකින්න බැරි වෙච්ච එක, ඉක්මනින් යමු දරුවා කන්න කැමති වරන් යමු කියන එකට යන්න එපා. වෙනදා වගේ දරුවාට කැමති කෑම බීම ඒවා මේවා හදාගන්න. හැබැයි ඒ ගෙදර යනකොට මහන්සි වෙලා දහඩිය මහන්සින් උගුල් මොනවා හරි සකස් කරගත්තා නම් ඒ සකස් කරපු දේ දරුවාගේ අතට යනකොට මිහිදී උපකල්පනය කරගන්න එපා. දරුවා හරි සතුටු වෙයි, මාව දැක්කම හිනා වෙයි, ඒව මොකුත් හිතන්න එපා. ඒක ඇතුලේ තෘෂ්ණා සහගත, මාන සහගත, දිට්ටි සහගත හැඟීමක් පවතිනවා. හැම වෙලාවකම දහඩිය හෙළන තාත්තා කෙනෙක්, අම්මා කෙනෙක් ඒ දහඩිය බිඳුම තමයි විමුක්තියට අර්ථය කියලා දකින්න ඕන. මොකද්ද ඒ දහඩිය හෙලන්නේ? මගේ දරුවන්ට අනාගතයක් හදන්න කියලා නම් කවදාවත් හිතන්න එපා. මම මේ වැඩ කරන්නේ මගේ දරුවන්ට යහපතක් කරන්න කියලා හිතන්න එපා. මම මේ දහඩිය බිඳුවක් බිඳුවක් ගානේ මම යමක් රැස් කරගන්නවද, යම් මුදලක් මට එකතු වෙනවද, මේ මුදලෙන් කී දෙනෙකුට යහපතක් වෙනවද, ඒ යහපත වනාහි කුසලයමයි. කාගේ හරි කුස පිරෙනවා නම් ඒක තමයි මගේ කුසලය. එතකොට අද හාද පස් දිනෙකට මම කෑම සපයන්ට මගේ දහඩිය හෙළුවා නම් මේක තමයි මගේ දාන පාරමිතාව කියලා දකින්ද. කුඹුරක වැඩ කරන අගිනි කාෂ්ඨ කව්වේ වැඩ කරන තාත්ත කෙනෙක් කුඹුර කොටනකොට ඒ කුඹුර දහඩිය මුගුරු වගුරු ආගෙන කුඹුර කොටන තාත්ත කෙනෙක් ඒ දහඩිය අතරින් දකින්න ඕන ලෝකෝත්තර අර්ථය. කොහොමද අපි ඒ ලෝකෝත්තර අර්ථය දකින්නේ?
මේ දහඩිය හෙලන්නේ දාන පාරමිතාවක්. මගේ දරුවට යහපතක් කරන්න කියන අර්ථයේ ගන්න එපා. ඒතකොට තෘෂ්ණාමාන දිට්ටි සහගතකම ඇතුලේ නඩත්තු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඔය ඇත්ත කවදාවත් මේ බණ අහගෙන ලංකාවේ ලෝකේ විශාල පිරිසක් ඉන්නවා. සමහර අය විදේශගතව රැකියා කරනවා. තාඩන පීඩන මැද්දේ බණ ටිකුත් අහනවා. ඒ මව්වරු ඒ පියවරු ධර්මයේ දකින්න ඕන. කොහොමද ධර්මයේ දකින්නේ? මෙහෙමයි ධර්මයේ දකින්නේ. ධර්මයේ දකින්න කෙනා මම මේ වැඩ කරන්නේ මගේ දරුවට කියන අර්ථය ගන්න එපා. එතකොට තෘෂ්ණාමාන දිට්ටි සහගතකම එනවා. මේ වැඩ කරන්නේ මගේ පවුල නඩත්තු කරන්න කියලා හිතන්න එපා. එතකොට මමායනේ අර්ථය එනවා. අනාත්මයේ දකින්න එක බාධාවක් පින්වත්නි. අපිට අනාත්මය ප්‍රකට කරගන්න එක ඇතුලේ තමයි සත්ත මජ්ජත්තතාවේ ඉස්මතු වෙන්නේ. අනාත්මය දකින් නැති කෙනෙක් කොහොමද සත්වයා පිළිබඳ මැදහත් වෙන්නේ? අනත්තානුපස්සී විහරණයකින්මයි සත්ත මජ්ජත්තතාවේ පුරවන්න තියෙන්නේ. එහෙනම් මතක තියාගන්න, සත්ත මජ්ජත්තතාවේ පූර්ණේ වෙන්නේ අනාත්ම දර්ශනයකින්. අනාත්ම ඒතර අනාත්ම දර්ශනය පිණිස තමයි හැම පැත්තෙම අවකාශය හදාගන්න උවමනා කරන්නේ. එතකොට මේ අනාත්මය, එතකොට රැකියා කරනකොට අනේ ඔබ වහන්සේලා ඔය කියන බණ ඒ කාලේ මට ඇහුණා නම් හාඳුරණී මම විවාහයකට යන්නේ. ඒ කාලේ බණ ඇහුණා නම් අපි දරුමල්ලු හදලා අනාගතේ සුභ සිද්ධියක් පතන්නේ. මොකද හාඳුරණී මේ දේශනාව ඇතුලේ අනාගත සුභ සිද්ධිය දරුවා තුල හැංගිලා තියෙනවා කියලා අපිට භාගතුන් හසේ වදාලේ නෑනේ ස්වාමීනි කියලා. මේ වෙනකොට ඇතිවෙච්ච යුතුයකම් බැඳීම් පදනම් කරගෙන කනස්සල්ලක් තියාගන්න එපා. බැඳීමට නොපිරිහෙලා සාධාරණීකරන්න පින්වත්නි. හැබැයි මේ බැඳීමට නොපිරිහෙලා සාධාරණීකරණ කරනකොට කාරණා තුනක් ගැන සංවේදී වෙන්න ඕන. අපි මේ ඔක්කොම බැඳීම් නඩත්තු කරන එක අපි කරන්නේ. ඒකට කාරණා තුනකින් උදව්ව ලැබුණොත් ඕගොල්ලන්ගේ යුතුයකම කියන්නේ තවදුරටත් තෘෂ්ණාවට මානෙට දිට්ටියට අවකාශයක් නෙමෙයි. බැඳීම කියලා කියන්නේ ඕගොල්ලෝ මේ වෙනකොට බැඳීමට කටයුතු කරන්නේ තෘෂ්ණාමාන දිට්ටි සහගතව නම් ඕගොල්ලෝ පින්වත්නි බැඳීම තුළ නොපිරිහෙලා ශ්‍රාවකෙක් විදියට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදියට යුතුයකම ඉෂ්ටකරනද. ඒකට කාරණා තුනක් ගැන සංවේදී වෙන්න. එක, පින්වත්නි ඇලීම් ගැටීම් වලින් තොරව උපේක්ෂාවෙන් බැඳීම දෙස බලන්න පුරුදු වෙන්න. ඇලීම් ගැටීම් වලින් තොරව උපේක්ෂාවෙන් බැඳීම දෙස බලන්න පුරුදු වෙන්න. ඒක තමයි පළවෙනි එක. දෙක, බැඳීම පදනම් කරගෙන තෘෂ්ණා මාන දිට්ටි සහගත වෙන්න එපා. තෘෂ්ණා මාන දිට්ටි සහගත වෙන්න එපා. මොකද බැඳීම තුළ තෘෂ්ණාමාන දිට්ටි සහගතකම ආවොත් ඒක කුස්තව දුරටත් කුසලයක් නෙමෙයි, ඒක කෙලෙසයක්. එහෙනම් ඕගොල්ලෝ දක්ෂ වෙන්න ඕන බැඳීමට සාධාරණයක් කරද්දී ඒක කෙලෙසයක් විදියට නඩත්තු කරනවද කුසලයක් විදියට නඩත්තු කරනවද, ඒක ඕගොල්ලන්ගේ අතේ තියෙන දෙයක්. ඕගොල්ලෝ දක්ෂ වෙන්න බැඳීමට සාධාරණේ කරන බැඳීම ගැන කනස්සල්ලු වෙන්න වෙලාවක් නැහැ. බැඳිලා ඉවරයි, දැන් මොනව කරන්නද? බැඳිච්ච ඒවා වෙනුවෙන් ආයේ මොනව කරන්නද? අතීතයේ දෙගින් වෙනස් කරන්නද? නෑනි පින්වත්නි, බැඳීමේ ඇතරින් විදර්ශනාව දකින්න. බැඳීම අතරින් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට ලෝකෝත්තර අර්ථය දකින්න පුරුදු වෙන්න. ඒක දැක්කොත් ඒ දැක්ම ඇතුලේ අපට සැබෑ ජයග්‍රහණය කරා එකතු වෙන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න, බැඳීම ඇතුලේ කනස්සලු වෙන්න හේතුවක් නෙමෙයි. බැඳීම ඇතුලේ පළවෙනි එක තමයි ඇලීම් ගැටීම් වල තොර උපේක්ෂාවෙන් බලන්ඩ. බැඳීම තුල පින්වත්නි තෘෂ්ණාමාන දිට්ටි සහගත වෙන්න එපා. තෘෂ්ණාමාන දිට්ටි සහගතව බැඳීම දෙස බැලුවොත් ඒක කෙලෙසයක් බවට නඩත්තු වෙන්න පටන් ගන්නවා. ඒකයි පින්වත්නි වර්තමානයේ සම්මා දිට්ටි නැතිකමට මිනිසුන් නඩත්තු කරන්නේ දරුවෝ නෙමෙයි, කෙලෙස් නඩත්තු කරන්නේ. මිනිසුන් නඩත්තු කරන්නේ ගෙවල් දොරවල් ඇඳපුටු මේස ඉඩ කඩන් නෙමෙයි පින්වත්නි, නඩත්තු කරන්නේ කෙලෙස්මයි. නඩත්තු කරන්නේ කෙලෙස්මයි. එතකොට අර තෘෂ්ණාමාන දිට්ටි සහගතව අර ඇලීමෙන් ගැටීමෙන් තොරව අර්ථයක් දෙන්න පුළුවන් මට්ටමට බැඳීම දෙස බලන්න. එතකොට බැඳීමට නොපිරිහෙලා යුතුයකම් ඉටු කරන කෙනෙකුත් වෙනවා. තුන්වෙනි එක තමයි බැඳීම පදනම් කරගෙන පින්වත්නි පුළුවන් තරම්
කුසලයක් විදියට දකින්න බැඳීම ඇතුලේ කරන යුතුයකම දාන නිවනට දාන පාරමිතාව කියලා හිතන්න. නිවන් දකින ශ්‍රාවකයෙකුට දැන් මොකද ඒක ඇතුලේ පින්වත්නි ඇත්තටම ඔබට ඔබගේ කය අතහරින්න වෙනවා. තාත්තා කෙනෙක් කුඹුරේ ගිනි කාෂ්ඨක අවුවේ කුඹුරු කොටන්නේ බඩගින්නේ කුසට ආහාර ගන්න නැතුව නඩත්තු කරන්නේ ඒ කුඹුර කොටන්නේ වී වපුරන්නේ පින්වත්නි අස්සනු ගන්නේ ඒ තාත්තගේම යහපතට නෙමෙයි එයාගේ ඔළුවේ වැඩ කරන්නේ දරුවට උගන්වන්නේ කොහොමද ගෙදරට වී ටික ගෙට ගන්නේ කොහොමද අඹු දරුවන්ට බඩගින්නේ තියන්නේ නැතුව අනේ මගේ අඹු දරුවෝ ටික පරිස්සම් කරන්නේ කොහොමද උන්ට හොඳ ලෝකයක් හදන්නේ කොහොමද ඔකයි ওই තාත්තගේ ඔළුවේ වැඩ කරන්නේ එතකොට ඒක ඇතුළේ ආ දකින්න ඕන මගේ දරුවා මගේ බිරිඳ කියන එක නෙමෙයි මම මේ වැඩ කරන එක ඇතුළේ තියෙන්නේ අන් කවර දෙයක්වත් නෙමෙයි මම මේ කරන්නේ මගේ දහඩිය වගුරුවන්නේ මම මේ පුරන්නේ දාන පාරමිතාවමයි මං මේ දහඩිය විදියට පිට කරන ඊතා ජව සම්පන්න ඊතා විඩාබර කාලය විශාල පිරිසකට මාස ගානකට ආහාරයක් සකස් කරනවා කුඹුරු කොටන තාත්ත කෙනෙක් ඔය ආර්ථයේ තිබ්බොත් එයාට තෘෂ්ණාවවත් මානේවත් දිට්ටියවත් ඉදිරිපත් වෙන්නේ නැහැ පින්වත්නි එයා තුල ඉදිරිපත් වෙන්නේ දාන පාරමිතාවමයි දරුවෝ නෙමෙයි යාට පේන්නේ යාට අත්හැරීමයි පේන්නේ පින්වත්නි මම මේ දහඩිය විදියට මම අතුරුක අතහරින්නේ මගේ ආයුෂයයි මගේ වර්ණයයි මගේ සැපයයි අත්හරින්නේ බලන්න කුඹුරු කොටන තාත්ත කෙනෙක් වර්ණී ගැන හිතන්නේ මම මේ අතහරින්නේ ආයුෂයයි මගේ වර්ණයයි අතහරින්නේ මගේ සැපයයි මේ අතහරින්නේ මගේ බලයයි අතහරින්නේ මේ විදියට දකිනකොට ඒ ශ්‍රාවකයා කුඹුරු කෙටුවා නෙමෙයි දාන පාරමිතාව පිරුවා වෙනවා එහෙනම් මතක තියාගන්න මෙන්න මේ කාරණා තුන ඇතුලේ බැඳීම දෙස බලන්න ඒ බැඳීම ඇතුලේ ඔබව එකතු කරන්නේ මඟඵල පැත්තට මේ කාරණා තුන පළවෙනි එක ඇලීම ගැටීම තොරව උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙන්න බැඳීම දෙස දෙවෙනි එක තෘෂ්ණා සහගත මාන සහගත දිට්ටි සහගත නඩත්තුවකට යන්න එපා බැඳීම උදෙසා Tamanගේ වැඩ කටයුතු ඔක්කොම කුසලතාවයක් විසෙහි සංග්‍රහ කරලා බලන්න. ඒතර කුසලතාවයක් විසෙහි සංග්‍රහ කරලා බලනකොට යාර සමීපතම දේ විදියට පේන්නේ දාන පාරමිතාවක් හැටියටයි. දරුවට රැස් කරනවා නෙමෙයි ආයු වර්ණ සැප බල දරුවා වෙනුවෙන් අතහරපු එකයි කලේ. දරුවා දකින්න වෙනුවට අතහැරිච්ච පාරමී ධර්මයේ දකින්න. ඊළඟ එක තමයි මේ අතහැරීම අනාගතේ දරුවන් නොලැබීම පිණිස වේවා කියලා හිතන්න. අන්න එතකොට තමයි භව නිරෝධේ පැත්තට කිට්ටු වෙන්නේ. අද අපි මොකද කරන්නේ? මේ දරුවට කණ්ඩ දිදි මුණුබුරොත් පතනවා. අනේ මට නුඹලාගේ දරුවෙක් දැකලා මැරෙන්න තිබ්බොත් ඇති මුණුබුරොත් පතනවා ඒක ඇතුලේ තියෙන පින්වත්නි භවයටම ප්‍රාර්ථනාවක් දුක් විඳ විඳ භවයටම ප්‍රාර්ථනා කරනවා දරුවෝ දැකලා දරුවන්ගේ යුතුයකම් කරලා මුණුබුරෙක්ගේ මූණ දැකලා මැරෙන්න තිබ්බොත් මට ඒ ඇති කියලා හිතෙනවා නම් අවිද්‍යා සහගත භවනිත්‍යක්මයි ඒ අම්මා තුල තාත්තා තුල තියෙන්නේ වෙන දෙයක් නෙමෙයි පින්වත්නි එයා තුල පවතින්නේ අවිද්‍යා සහගත භව නිත්‍යක්මයි. නමුත් ඕගොල්ලෝ කොහොමද දකින්න ඕන? සම්මාදිට්ඨික භව නිරෝධයට එකතු වුණු ශ්‍රාවකෙක්මයි මතුවෙන්න ඕන. කවදාවත් අර දරුවා වෙනුවෙන් කෑම ටික හදද්දී දරුවා වෙනුවෙන් වී ටික ගෙට ගනිද්දී තාත්ත කෙනෙක් හිතන්න ඕන. මොකද මේ බණ කුඹුරු වැඩ කරන තාත්තලා අම්මලා අහගෙන ඉන්නවා අනුරාධපුර පොළොන්නරුව වගේ දුෂ්කර පැතිවල. අහිංසක අම්මලා තාත්තලා සමහර අම්මලා ඉන්නවා මට කියලා තියෙනවා ස්වාමීනි අපේ ගමටම ටීවී දෙක තුනක් තියෙන්නේ ඔබ වහන්සේලාගේ බණ යනකොට බණ කීපයක් යන බව හේනට යනකොට ආරංචි වුණොත් මට කියලා තියෙනවා එහෙම දුෂ්කර තැන් ලංකාවේ තියෙනවා එහෙම යනකොට ස්වාමීනි අපි කරන ලස්සන දෙයක් තියෙනවා හේනට යනකොට ගිහින් බලනවා උදේ මද මේ ස්වාමීන් වහන්සේගේ බණ කීයක් යනවද කියලා වෙලාවට ස්වාමීනි හේනින් බැහැලා අපි 25ක් විතර ඒ ගෙදරට එකතු වෙලා ඔය බණ අහනවා ස්වාමීන් වහන්ස ඒ විදියට බණ අහනවා ස්වාමීන් බලන්න පින්වත්නි අපි කවදාවත් හිතනවද අද වගේ දවසක එහෙමයි කියලා හැම තැනම තාක්ෂණික මෙවලම් තියෙන වෙලාවක හේනට කුඹුරට යන අම්මා කෙනෙක් හේනින් බැහැලා ධර්ම දේශනාවක් උදෙසා ටීවී එකේ වඩිවෙන් ටීවී එක ඉස්සරහා වාඩි වෙන සමාජයකටත් මේ දේශනාව ඇහෙන බව අපි මතක තියාගන්න ඕනේ මට කියලා දෙන එක වෙලාවක ස්වාමීනි
අපි හරි ලස්සන දෙයක් කරනවා. ඒ විදියට බණ අහලා ස්වාමීනි අපි මොනවා හරි දෙයක් පූජා කරනවා. ඒ ටීවී එකට පූජා කරන්නේ. අද කෙනෙක් ඇහුවොත් කියාවි මොන්න මිත්‍යා දෘෂ්ටියක්ද, ටීවී එකට සබම් පූජා කරලා මොකටද, ටීවී එකට මේ රින්සෝ පැකට් එකක් පූජා කරලා මොකටද, ටීවී එකට පෑනක් පූජා කරලා මොකටද මේ මිනිසුන්ගේ මහා මෝඩ සද්ධාවක් කියලා. මට ලස්සන දෙයක් කිව්වා ස්වාමීනි අපි ඒ විදියට ටීවී එක ඉස්සරහා පූජා කරලා ඔබ වහන්සේට ආදර ගෞරවයෙන් වන්දනා කරනවා. ස්වාමීනි මාසයක් විතර එහෙම පූජා කළාම සබන් කැට 15ක් 20ක්, රින්සෝ පැකට් පොඩි රින්සෝ පැකට් 10ක් 12ක්, ස්වාමීනි පුංචි පොඩි පොඩි දේවල් ටිකක් එකතු වුණාම පෝයට අපි පන්සලට යනවා කිලෝමීටර් 5ක් විතර ගෙවාගෙන අපි ස්වාමීනි යනකොට සමහර දවස්වල වැස්ස දවස්වලට ඔයෙන් එගොඩ වෙන්න බැරුව බොහොම අසරණව ඉඳලා සමහරට සිල් සමාදන් වෙන්න යන්නේ උදේ 6ට ගියොත් එහෙම 10 වෙනවා පන්සලට යනකොට වතුර අඩු වෙනකන් ඒ සබන් කැට ටිකක් තුරුල් කරගෙන බලාගෙන ඉඳලා ස්වාමීනි පන්සලට ගිහින් ස්වාමීනි මාසයක ධර්ම පූජා ඔබ වහන්සේට පූජා කරනවා කියලා ස්වාමීනි පූජා කරලා එනවා. ඒ බඳු ශ්‍රද්ධාවක් ස්වාමීනි අපිට තියෙන්නේ කියලා අති සංවේදී සිද්ධි අපිට ආරංචි වෙනවා. පින්වත්නි, ඒ බඳු අම්මලා මේක අහගෙන ඉන්නවා. හේනට යන ගමන් අහම්බෙන් වෙලාව බලලා හේනෙන් පහලට ඇවිල්ලා බිම වාඩි වෙලා සද්ධාවෙන් ටීවී එක ඉස්සරහා වාඩි වෙලා මේ ධර්ම කතාවට එකතු වෙනවා. ඒ අම්මා වරුන්ට කරුණාවෙන් එක දෙයක් කියන්න ඕන. මොකද්ද? ඔය බැඳීම ඇතුලේ විඳින දුක සනීප දෙයක් කරගන්න. ඔය දුක පෙළන් එපා, ඔය දුක යට කරන්න එපා, ඔය දුකට අභියෝග කරන්න එපා. ඔය බැඳීම ඇතුලේ යුතුයකම නොපිරිහෙලා කරන්න. හෙටත් උදෙන්ම හේනට යන්න. ඒ හේන් වැඩ කර කර කුඹුරු වැඩ කර කර භවභෝග රැස් කරගන්න එක ඇතුලේ භවභෝග රැස් කරන බව දකින්න එපා. සංස්කාර රැස් වෙන ආකාරය දකින්න. සංස්කාර රැස් වෙන ආකාරය දකින්න. මේ සංස්කාරයන් දරුවා ජීවත් කරන ආකාරය දකින්න. බිරිඳ ජීවත් කරන ආකාරය දකින්න. උපනුපන් සත්වයාට සංස්කාරමයි පැවැත්මට උදව් කරන්න කියලා අස්වැන්න ගෙට ගන්නකොට තමා තුල රැස්සෙන සංස්කාරම දකින්න. පින්වත්නි, ඒ දැක්ම ඇතුලේ බැඳීමම පින්වත්නි නොපිරිහෙලා ඉටුකරන්ට කුසලතාවයේ විසෙහි සම්මාදිට්ඨිකව දකිමි. බැඳීම නොපිරිහෙලා ඉෂ්ට කරන්න. දැන් බලන්න මේ කතාව මොන්නත් තරම් අස්වැසිල්ලක්ද, අපි කවදාවත් කියන්නේ නෑනේ පින්වත්නි මොන්නත් දුකක් දෝක අතහැරලා දාන්න කියලා. එහෙම අතහැරලා දාන්න කිව්වට අහිංසක අම්ම කෙනෙක් කොහොමද එහෙම අත්තරින්නේ? අද අපි කිව්වට මේ ඕක අතහැරලා දාන්න, ඔය අම්මලා තවත් මොකටද අල්ලගෙන, දරුවෝ අල්ලගෙන වැඩක් නෑ, ඕවා දැන් අතහැරලා දාන්න, දැන්වත් බැරිද? බුද්ධ ශාසනය එහෙම කියන්නේ නෑ පින්වත්නි. කෙලෙස් සහගත සත්වයේ කෙසේ නම් මෙසේ අතාරින්නද? අවබෝධය කරා භික්ෂුවකට තියෙන හැකියාව, ධර්ම මාර්ගයේ තුල යෙදෙන භික්ෂුවකට තියෙන හැකියාව උපාසකම්ම කෙනෙකුට කොහෙද ඇති වෙන්නේ? ඒ නිසා ඒ අම්මා ධර්මයක් දියුණු කරගන්නවා නම් හැම වෙලාවකම ඇලීම් ගැටීම් වලින් තොර උපේක්ෂාවෙන් බලන්ඩ, දෙවැනි එක තෘෂ්ණා මාන දිට්ටි සහගත භාවයකින් තොරව පින්වත්නි යුතුයකම ඉෂ්ට කරන්ට, අද අස්වනු නෙලනකොට දරුවා උදෙසාමයි කියලා හිතන්න එපා. බිරිඳ උදෙසාමයි, අම්මා උදෙසාමයි, තාත්තා උදෙසාමයි කියලා හිතන්න එපා. මේක මගේ දාන පාරමිතාව කියලා හිතාගෙන බොංචි ටික කඩාගෙන ගෙටෙන්න, එළවලු ටික කඩාගෙන ගෙටෙන්න, මගේ දරුවා වෙනුවෙන් යහපතක් වෙනවා කියලා දකින්න එපා. මේක තමයි මේ ගෞතම බුදුසසුනේ මගේ දාන පාරමිතාව කියලාම දකින්න. එබඳු පාරමිතා සහගත ශ්‍රාවකයෙක් වෙන්න පින්වත්නි. ඒ වගේම හැම වෙලාවකම බැඳීම පදනම් කරගෙන අත්දකින අත්දැකීම කුසලතාවයේ විසේ සංග්‍රහ කරලා බලන්න පින්වත්නි. ඒ හැකියාව තිබ්බොත් ඔන්නෝය හැකියාව ඇතුලේ සත්ත මජ්ජත්තතාවය කියන එක මතුවෙනවා. සත්වයා පිළිබඳ මැදහත්කමක් මතුවෙන්න පටන් ගන්නවා. ඒ සත්වයා පිළිබඳ මැදහත් වෙනකොට අපි තුල මතුවෙන්න ඕන දෙවැනි එක මොකද? සංකාර මජ්ජත්තතාවේ. දැන් සත්වයා පිළිබඳ මැදහත් වීමට ප්‍රතිවේක්ෂණ කෞශල්‍ය පිරීලා තියෙන්නේ. මොකද්ද? කර්ම ප්‍රතිවේක්ෂණාවක් තියෙනවා සත්වයක් නැති බව. මගේ දුවෙක් පුතෙක් පේන්නේ අස්සනු ගෙට ගනිද්දී. කුඹුරු කොටලා තාත්තා උදැල්ල හොදගෙන මඩ හොදගෙන ගෙට එනකොට අනේ දරුවනි නුඹලා වෙනුවෙන් ඔන්න අද කුඹුරු කෙටුවා කියලා පේන්නේ නැහැ. සත්වයක් පේන්නේ නැහැ, දරුවා පේන්නේ නැහැ.
තමා තුළ රැස්වෙන දාන පාරමිතාමය නිවන් මඟට උපකාරාර්ථය පේනවා. අන්න ඔය දෙක ඇතුළේ සත්තමජ්ජතතාවේ තියෙනවා. කර්ම ප්‍රතිවේක්ෂණාවකුත් තියෙනවා. මොකද්ද කර්ම ප්‍රතිවේක්ෂණාව? මේ රැස්වෙන කර්මය මා තුළ මේ ඔක්කොම කුසල්, ඒ කියන්නේ මේ බැඳීම වෙනුවෙන් වැඩ කරන ඔක්කොම කුසලතාවේ විශේෂ සංග්‍රහ කරලා බැලුවේ. අයියාට ඒ අතහැරීම දානයේ හැටියටයි පේන්නේ. සත්තමජ්ජතතාවයක් තියෙනවා. ඒක ඇතුලේ කර්ම ප්‍රතිවේක්ෂණාවකුත් තියෙනවා. මම මේ වැඩ කරන්නේ දරුවාට කියන අර්ථයෙන් නෙමෙයි, එන්නේ මා තුළ කුසලයක් රැස් වෙනවා කියලාමයි පේන්නේ. එතකොට අර පුද්ගලාර්ථය තුළ බරපතල අන්තගාමීකමක් නැහැ. සත්වයක් නැති බවත් වැටහෙනවා. සත්වයක් නැහැ, දරුවා පේන්නේ නැහැ, බිරිඳ පේන්නේ නැහැ, වැඩ කරන මාව පේන්නේ නැහැ. අවබෝධයේ පිණිස දාන පාරමිතාව පුරන ශ්‍රාවකත්වයේ පේන්න ගන්නවා. ඔන්න සත්ත මජ්ජත්තතාවයේ තියෙනවා. දෙක තමයි සංස්කාර මජ්ජත්තතාවේ. නිවන් දකින්න බෑ, මාර්ගයට එකතු වෙන්න බෑ පින්වත්නි සංස්කාර මජ්ජත්තතාවේ නැතුව. සංස්කාරයන් පිළිබඳ මැදහත්කමක් තියෙන්න ඕන පින්වත්නි. එතකොට සංස්කාරයන් පිළිබඳ මැදහත්කමක් උපදවා ගන්න කෙනා තුල ඇතිවෙන්න ඕන පින්වත්නි අතීතයේ සංස්කාර අනිත්‍ය වී ගිය ආකාරයක් දකින්න ඕන, අනාගතයේ නූපන් සංස්කාරද අනිත්‍ය වෙන ආකාරය දකින්න ඕන, වර්තමානයේ සංස්කාරද අනිත්‍ය වෙන ආකාරය දකින්න ඕන. ඔතනින් තමයි සංස්කාර මජ්ජත්තතාවේ මතුවෙන්නේ. මොකද්ද? අතීත සංස්කාර අනිත්‍ය වී ගිය ආකාරයක් දකින්න ඕන, වර්තමානයේ සංස්කාර අනිත්‍ය වී ගිය ආකාරයක් දකින්න ඕන, අනාගතයේ නූපන් සංස්කාරවලටත් ඔය ටිකමයි වෙන්නේ කියලා දකින්න ඕන. එතකොට තමයි පින්වත්නි සංකාර මජ්ජත්තතාවයක්, සංස්කාර පිළිබඳව මැදහත්කමක් ඇති වෙන්නේ පින්වත්නි. එතකොට දැන් හොඳට පින්වත්නි කල්පනා කරලා බලන්න, අතීත සංස්කාර වර්තමානයේ දකින්න පින්වත්නි. උදාහරණයක් විදියට තමන්ගේ බිරිඳ දකිනකොට, තමන්ගේ බිරිඳ දකිනකොට ස්වාමියෙකුට ඒ බිරිඳ තුලින් දකින්න පින්වත්නි අතීතය. තමන්ගේ බිරිඳ දෙස බලනකොට බිරිඳගේ අඩුපාඩුව දකින්න එපා. බිරිඳගේ අඩුපාඩුව දකින්න එපා. අතීත සංස්කාර ටිකම දකින්න පින්නත්නි. අතීත සංස්කාර ටික දැක්කා කියලා සංකාර මජ්ජත්තතාවෙ ඉන්නේ නැහැ. ඒවා අනිත්‍ය වශයෙන් බලන්නත් ඕන පින්නත්නි. එතකොට තමයි උපේක්ෂාව පරිපූර්ණ වෙන්න ගන්නෙ, මඟඵල ලැබෙන්නේ එතකොටයි. එහෙනම් අතීත සංස්කාර, අනාගත සංස්කාර, වර්තමාන සංස්කාර දකින්න විතරක් නෙමෙයි, ඒ සංස්කාර ටික අනිත්‍ය අනාත්ම වී යන ආකාරය දකින්න හැකියාවක් තියෙන්න ඕන. ඔන්න ඔය විදියටයි සංකාර මජ්ජත්තතාවය පිරෙන්න පටන් ගන්නෙ. සංස්කාරයන් පිළිබඳ මෙදහත්කම පිරෙන්න පටන් ගන්නෙ ඔන්න ඔය විදියටයි පින්වත්නි. එතකොට තමයි සංස්කාර මජ්ජත්තතාව. දැන් බලන්න සත්ත මජ්ජත්තතාවයේ පිණිස කර්ම ප්‍රතිවේක්ෂණාවයි, සත්‍යයක් නැති බව ප්‍රතිවේක්ෂණාවයි යොමනා කරනවා. ඒකට අමුතුවෙන් ආරාමයට ගිහින් කරන්න මොකක්වත් නැහැ. තමන් එදිනෙදා වැඩ කරන බැඳීම් නඩත්තු කරන එක ඇතුළෙම කුසලතාවයේ දකින්න ඇලීම් ගැටීම් වලින් තොර උපේක්ෂා සහගත වෙනවා. තෘෂ්ණාමාන දිට්ටි සහගත වෙන්නේ නැතුව කුසලතාවයේ විසෙයිම සංග්‍රහ කරලා බලනවා. ඔය බැල්ම එදිනෙදා ජීවිතය ඇතුළේ තිබුණොත් සංකාර මජ්ජ සත්ත මජ්ජත්තතාවේ තියෙනවා. සංකාර මජ්ජත්තතාවේන්ට කොහොමද? අතීත සංස්කාරත් දකිනවා, අනාගත සංස්කාරත් දකිනවා, වර්තමාන සංස්කාරත් දකිනවා. ඒවා අනිත්‍යයි අනාත්මයි කියලා දෙවනි පෙළෙත් දකිනවා. මේ ටික කරලා බලන්න මගඵල වෙනුවෙන් මොකුත් කරන්න දෙයක් නෑ. ආයි ස්වල්ප සැලැස්මක් වුණාට ඔබව අවබෝධය කරාම ඔසවා තබන්න පුළුවන් විදිහේ සැලැස්මක්මයි මේක. එතකොට සංකාර මජ්ජත්තතා අතීත සංස්කාරත් දකින්න, අනාගත සංස්කාරත් දකින්න, වර්තමාන සංස්කාරත් දකින්න. වර්තමානයේ තමන්ගේ බිරිඳ දකින්නකොට අමිහිරි අමනාපකමක් හදාගන්න එපා, මිහිරි මනාපකමක් හදාගන්නත් එපා. වර්තමාන බිරිඳ තුල අතීත මගේම සංස්කාර ටිකම දකින්න. වර්තමානයේ ස්වාමියා දකින්නකොට අමිහිරි අමනාපකමක් හදාගන්න එපා. වර්තමානයේ තමන්ගේ ස්වාමියා දකින්නකොට මිහිරි මනාපකමක් දකින්නත් එපා පින්වත්නි. මගේ සංස්කාර ටිකම බිරිඳ දකින්න ඕන. මගේ සංස්කාරයන්ගේ ප්‍රතිලාභේමයි මගේ ස්වාමියා, මගේ සංස්කාරයන්ගේ ප්‍රතිලාභේමයි මගේ බිරිඳ කියලා වර්තමානයේ බිරිඳ තුලින් තමන්ගේ සංස්කාර ටික ස්වාමියාට දකින්න පුළුවන් නම් පින්වත්නි ඒ ශ්‍රාවකයා කවදාවත් කැළඹෙන්නේ නැහැ.
දරුවා තුලින් වර්තමානයේ තමන්ගේ සංස්කාර ටික දකින්ද, අම්මා තුලින් තමන්ගේ සංස්කාර ටික දරුවා දකින්ද, වර්තමානයේ සවිඥානික සත්වයා තුල තම තමන්ගේ සසරගත සංස්කාර ටිකම දකින්ද, ඊට පස්සේ අතීත සංස්කාරත් දකින්ද. අතීත සංස්කාර කොහොමද දකින්නේ? අද මට මෙබඳු බිරිඳක් හිටියට සාමාන්‍යයෙන් ස්වාමියාට බිරිඳ ගැන මනාපකමක් ඉන්නේ නැහැ. කාලයක් යනකොට බිරිඳටත් ස්වාමියා ගැන ওই තරම් මනාපකමක් ඉන්නේ නැහැ. අවබෝධයක් යම් තාක් තිරුණොත්, සසර කුසලතාවයකුත් තිබුණොත් සැහැල්ලුවෙන් දෙදෙනාට ප්‍රතිචාර දක්වලා ඉන්න පුළුවන්. වර්තමානයේ සමාජයේ දේශ බලන්ඩ බිරිඳ නිසා ස්වාමියා විඩාවෙන්, ස්වාමියා නිසා බිරිඳ විඩාවෙන්. ඇයි මේ විදියට සංස්කාර මජ්ජත්තාවයට අදාළ පසුබිම ගොඩ නැගිලා නැහැ පින්වත්නි? ඒකමයි මේකට හේතුව. වෙන දෙයක් නම් නෙමේ පින්වත්නි මේ කාරණයට හේතුව. ඒකමයි මේ තත්ත්වයට බලපාන හේතුව. එහෙමනම් දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මොකක් දකින්න ඕන? වර්තමානයේ බිරිඳ කියන්නේ මගේ සංස්කාර ටික, වර්තමානයේ ස්වාමියා කියන්නේ මගේ සංස්කාර ටික, දරුවා කියන්නේ මගේ සංස්කාර ටික කියලා දකිනවා වර්තමාන සංස්කාර ටික. ඊට පස්සේ පින්වත්නි ඒ විදියට වර්තමාන සංස්කාර දැකලා අතීතයටත් බලනවා. අතීතයේ අපට සාංසාරික වශයෙන් කිසිම දැක්මක් නැහැ. සාංසාරික වශයෙන් අපිට මොකුත්ම පෙනෙන්නේ නැහැ පින්වත්නි. සංසාරේ කිසිදු දෙයක් අපට දකින්න ලැබෙන්නේ නැහැ. ඉන්ද්‍රිය අත්දැකීම ඇතුළේ අතීතේ අපට මොනවත් ග්‍රහණය කරගන්න ලැබෙන්නේ නැහැ. හැබැයි පින්වත්නි, Tamange බිරිඳ තුලින් දකින්න, අතීතේ මම සක්විති රජ වෙලා ඉඳෙද්දි පංච කල්යාණියෙන් යුක්ත ස්ත්‍රී රත්නයක් මට ලැබුණා නේද? අතීත පින්වත්නි, අපි හැම කෙනෙක්ම සක්විති රජ වෙලා හිටපු බවටයි ධර්මයේ පෙන්වා දෙන්නේ. කඩිරැලක් පෙන්වා අපගේ භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාලේ, මේ කඩිරැලේ එකම එක කඩියෙක්වත් නැහැ මහණෙනි, සක්විති රජ නොවුණු කියලයි. එහෙමනම් මම අනම රාග්න කාලයක සක්විති රජ වෙලා ඉන්න ඇති. මම සක්විති රජ වෙලා ඉන්නකොට පංච කල්යාණියෙන් යුක්ත ස්ත්‍රී රත්නයක් මට ලැබිලා ඉන්න ඇති. ඒ ස්ත්‍රී රත්නය දකින්ද පින්වත්නි, අහසින් ගමන් කරන්නට තරම් සංස්කාරයන්ගේ, කුසල සංස්කාරයන්ගේ ප්‍රබලතාවයෙන් යුක්ත ඇත් රත්නයක් ලැබිලා ඉඳලා තියෙනවා. අහසින් ගමන් කරන්නට තරම් උද්වේගකාරී ආජානීය අස්ස රත්නයක් ලැබිලා තියෙනවා. මහ පොළවේ ඕන දෙයක් දකින්න පුරුවන් විදිහේ පුරෝහිත රත්නයක් ලැබිලා තියෙනවා. දහසක් පුත්‍ර රත්නයන් ලැබිලා තියෙනවා. ඔක්කොම අනිත්‍ය වීගී ආකාරයේ දකින්න. අතීත සංස්කාරත් දකිනවා, අතීතේ පුණ්‍ය සංස්කාරත් දකිනවා, ඒ පුණ්‍ය සංස්කාර අනිත්‍ය වෙලා ගියපු විදියත් දකිනවා. වර්තමානයේ සංස්කාර ටික බිරිඳ තුලින්, ස්වාමියා තුලින් දකිනවා, ඒවත් අනිත්‍ය වෙලා යන ආකාරයේ දකිනවා. අනාගතයටත් නූපන් සංස්කාර කෙසේ හටගත්තත් ඒ සංස්කාර අනිත්‍ය තිය වෙලා යන ආකාරයෙම දකිනවා. ඔන්න ඔය විදියට අතීත සංස්කාර, අනාගත සංස්කාර, වර්තමාන සංස්කාර දකින්ට අතීත සංස්කාර වර්තමාන භවයට ආවිනේ අතීතේම නිරුද්ධ වී ගියා ඉතිරි නැතුව කියලා දකින්ට. වර්තමානයේ හටගන්නා වූ සංස්කාර වර්තමානයේම නිරුද්ධ වී යනවා, මතු භවයට යන්නේ නැති බවත් දකින්ද. අනාගතයේ සංස්කාර අනාගතයේම නිරුද්ධ වී යනවා, ඒවා ඉන් එහා පැත්තේ භවයකට යන්නේ නැති ආකාරයක් දකින්ද, අනිත්‍යයි අනාත්මයි කියලා දකින්ද. එතකොට පින්නත්නි සංස්කාර මජ්ජත්තතාවයකට ඒ ශ්‍රාවකයා එකතු වෙනවා. ඊළඟ කාරණේ තමයි පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ තුන්වෙනි කාරණේ විදිහට අපට දේශනා කරනවා. බුද්ධ දේශනාව ඇසුරෙන් මතු කරලා තියෙනවා, සත්ත සංකාර කේලායන පුද්ගල පරිවජ්ජනතා, මෙබඳු මෙදහත් භාවයකින් යුක්ත සේවනයක්ම තියාගන්න. මෙබඳු මෙදහත් මෙබඳු ධර්ම කතාවක් ඇහෙන මට්ටමේම ඉඳ බලන්න. සත්ව පුද්ගල අර්ථයක් ඇතුලේ ලෝකේ වටිනාකම දෙන තැනකට නම් යන්න එපා. ඒ බඳු වෙලාවක අපට අවබෝධය කරා යන්න බෑ. ඉතාම වැදගත් දේ තමයි පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මතක් කරනවා තමා තුළ ඇතිවෙන්න ඕන ඉතා සුවිශේෂ දෙයක්. මොකද්ද? අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති. තමන් ඉරියව් පවත්වනකොට, යනකොට, එනකොට උපේක්ෂාවෙන්ම යන්න එන්න කියලා.
ඒ කියන්නේ මේ සත්ත මජ්ජත්තතාවයත් සංස්කාර මජ්ජත්තතාවයත් පිණිස වර්තමානයේ ඔගොලු ශක්තිමත් වෙන්න ඕනදී සංස්කාර මජ්ජත්තතාවයත් සත්ත මජ්ජත්තතාවයත් පිණිස ඕගොලු වර්තමානයේ තුල සකස් කරගන්න ඕන ආධ්‍යාත්මික ප්‍රවේශය මොකද්ද? අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති. පින්වත්නි, යනකොටත් ආපහු හැරී එනකොටත් උපේක්ෂාවෙන්ම ඉන්න. ගියපු මාව දකින්නත් එපා, ආපු මාව දකින්නත් එපා. බණ අහන්න ආපු මාව දකින්නත් එපා, බණ අහලා යන මාව දකින්නත් එපා. බණ අහන්න ඇවිල්ලා මෙහි සිහිය තියලා යන්නත් එපා, gedara සිහිය තියලා බණ අහන්න ඉන්නත් එපා. උපේක්ෂාවෙන් ඉන්න. ඊළඟට ඊළඟ එක තමයි පින්වත්නි, ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. පින්වත්නි, හැම වෙලාවකම ඇසේ සීමාව තුළ හොඳට උපේක්ෂාවෙන් ඉන්න. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. ඇස් මට්ටමේදී උපේක්ෂාවෙන් ඉන්න. තුන්වෙනි කාරණය, අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති. එක, ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. දෙක, සමිජ්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. මොකද්ද මේ සමිජ්ජිතේ පසාරිතේ කියලා කියන්නේ? ඉරියව් පවත්වනකොට, ඉරියව් දිගහරිනකොට, හකුළුවනකොට පුද්ගල භාවයකින් දකින්න එපා. පුද්ගල භාවයකින් දකින්න එපා. උපේක්ෂාවකින් ඉන්න. මම නැගිට්ටා, නැගිටපු මාව ඉන්නවා කියලා දකින්න එපා. පින්වත්නි, යම්කිසි ඉරියව්වල සැලීමක්ම සිද්ධ වෙන විදිය දකින්න. වාඩි වෙච්ච මාව දකින්න එපා. සමිජ්ජිතේ පසාරිතේ, අතපය දිගාරිනකොට හකුළුවනකොට මාව දකින්න එපා. එතකොට පින්වත්නි, අතපය දිගාරිනකොට ඇතිවෙච්ච වේදනාව හකුළුවනකොට නැති වෙනවා නම්, හකුළුවනකොට ඇතිවෙච්ච වේදනාව දිගාරිනකොට නැති වෙනවා නම්, වේදනාව මට, වේදනාව මම, වේදනාව මගේ කියන අර්ථේ කවදාවත් එන්නේ නැහැ. බලන්න පින්වත්නි, ස්කන්ධයන්ගේ අවබෝධයටමයි එන්නේ. අපි පින්වත්නි, වාඩි වෙලා ඉඳලා නැගිටින්නේ, වාඩි වෙලා ඉන්න එක මට වේදනාකාරී කියලා හිතාගෙන, හිටගෙන ඉඳලා බැරිම තැන වාඩි වෙන්නේ, අනේ මගේ කොන්ද රිදෙනවා මට වේදනාකාරී කියලා හිතාගෙනමයි වාඩි වෙන්නේ පින්වත්නි. එහෙනම් මතක තියාගන්න, යම් කෙනෙක් ඉරියව් වෙනස් කරන්නේ සමිජ්ජිතේ පසාරිතේ, අකුලුවන්නේ දිගහරින්නේ පින්වත්නි වේදනාව අභිනන්දනය කරගෙනමයි. යම් කෙනෙකුට අදහසක් තිබ්බොත්, හකුළුවන පුද්ගලයෙකුත් නෑ, දිග්ගහරින පුද්ගලයෙකුත් නෑ, පුද්ගලාර්ථයකින් ගන්න මොකක්වත් නෑ කියලා දැක්කොත් පින්වත්නි, වේදනාව මමායනෙන් අදහසකින් ආලයාබිනිවේසයකින් තෙත් වෙලා යන්නේ නෑ පින්වත්නි. ඒ නිසා ඔන්න ඔය කාරණා තුනින් උදව්ව ගන්න. මොකද්ද? අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති. යනකොට එනකොට හැම වෙලාවම උපේක්ෂා විහරණයක් තියාගන්නවා. ඊට පස්සේ ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. ඇස් මට්ටමේදී හොඳට උපේක්ෂාවෙන් ඉන්නවා. ඇස් මට්ටමේ කියන්නේ ඇහෙන් විතරක් නෙමෙයි, කනෙන් අහනකොටත් ඇහැ පැත්තට යනවා, නාසයෙන් ගඳ සුවඳ දැනෙනකොටත් ඇහැ පැත්තට යනවා, දිවෙන් රස දැනෙනකොටත් පිඟාන පැත්තට ඇහැ යනවා. හැම වෙලාවකම ඇහැ හැසිරෙනවා. ඒ ඇහැ හැසිරෙනකොට පින්වත්නි, ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. උපේක්ෂාවකින් ඉන්න පින්වත්නි. එදාට ලුණු මදි වුණත් ඇයි ලුණු දාලා නැත්තේ කියලා අනිත් පැත්තෙන් අහන්න හිතෙන්නේ. ව්‍යංජනයට ලුණු මදි වුණත් ඇයි මේ ලුණු ටිකක් දාලා හොඳට කෑමක් හදන්න බැරිද, මේවා කොහොමද කන්නේ, සතෙකුටවත් කටේ තියන්න බෑනේ කියලා දෝමනස්සයක් ඉන්නේ පින්වත්නි. හරිම පුදුමයි. එයාට ඒ මොහොතේදී උපේක්ෂාවකින් ආහාර ටික ගන්න පුළුවන්. යැපීමේ අර්ථය විතරයි එතන තියෙන්නේ. මට මතකයි එක ස්වාමීන් වහන්සේ නමක් මට මතක් කළා. ආහාර දුර්වල වෙනකොට, මම ආහාර අඩු වෙනකොට මට ආහාර ටිකක් ගන්න අවශ්‍යතාවය තියෙනවා, නමුත් පිණ්ඩපාතේ යන්න අමාරු වෙනකොට මම කරන්නේ, මල් ළඟ බොහොම හාල් ටිකක් තිබුණා, ඒ හාල් ටිකක් තම්බලා ඒකට ඔය කැලේ තියෙන මොනවා හරි කොළ ටිකක් දාලා, ලුණු ටිකක් දාලා ඒ ටික වළඳනවා කියලා. අන්න බලන්න පින්වත්නි, යැපීමේ අර්ථය විතරයි පුදුම උපේක්ෂාවක්. මට සමහර ස්වාමීන් වහන්සේලා කියලා තියෙනවා, බත් ටිකක් හාල් ටිකක් හැමීට තඹගෙන, මොකක් හරි පුංචි දෙයකින් තඹගෙන ඒකටම සීනි ටිකක් ඉහිරවලා එදා ආහාරයට අරගෙන ජීවිතේ නඩත්තු කළ බව. ඇයි? පුදුම උපේක්ෂාවකින් වාසය කරනවා. අපිට නම් පින්වත්නි, ලුණු ටිකක් මදි වුණත් පැටලෙන්න ලෝකයක් අහු වෙනවා.
පින්වත්නී හරියට තෙල් ටික නැත්තම් පැටලෙන්න ලෝකේ අහුවෙනවා පිඟාන ඇතුලෙන්. පින්වත්නී අපට පින්වත්නී ව්‍යංජන දෙකක් විතරක් තිබ්බොත් ඇයි තව මොනවත් හදන්න බැරි වුණාද කියලා අනිත් පැත්තෙන් අහන්න පුළුවන් මට්ටමට කෙලස් විතර්කවල කෙලස් ਵਿਚාරයන්ගේ උද්වේගයක් පවතිනවා. හැබැයි පින්වත්නී යම් වෙලාවක සත්ත මජ්ජත්තතාවයත් සංකාර මජ්ජත්තතාවයත් පදනම් වුණොත් ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති ඇස් මට්ටමේම උපේක්ෂා විහරණයක් තිබ්බොත් පින්වත්නි රස දැනෙනකොට ඇහැ යනකොට බත් පිඟාන පැත්තට කවදාවත් අහන්න හිතෙන්නේ නැහැ මෙච්චරද කියලා. කවදාවත් අහන්න හිතෙන්නේ නැහැ. කවදාවත් පිඟාන දිහා බලලා අහන්න එපා ඇයි මෙච්චරද තියෙන්නේ කියලා. ඒක ඇතුලේ පින්වත්නි කෙලෙසුන්ගේ හෙවණැල්ල තියෙනවා. ධර්මයක් නැති කාලෙ එහෙම ඇහුවට කමක් නැහැ. එහෙම ඇහුවා කියලා ඔයගොල්ලන්ට මේ මහා අකුසලයක් වෙනවා කියලා එහෙම නෙමෙයි කියන්නේ. මේ අපි ධර්මයේ කියන්නේ සත්ත මජ්ජත්තතාවයේ සංකාර මජ්ජත්තතාවයේ තුලින් අවබෝධය ස්පර්ශ කරන ශ්‍රාවකයෙකුටයි අපි මේ බණ කියන්නේ. එහෙම නැතුව මේ ලුණු ටිකක් මදි වුණාම ලුණු කට්ට ගෙන්නගෙන ලුණු ටිකක් දාගත්ත කියලා නිවන් මඟ ඇහිරිලා යනවා නෙමෙයි. ලුණු ටිකක් මදු වෙච්ච තැනක ලුණු ටිකක් දා ගැනීම කිසිදු ප්‍රශ්නයක් නැහැ. හැබැයි භාග්‍යතුන් වහන්සේ වදාළ විදියට ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති ඇස් මට්ටමේ උපේක්ෂා විහරණේ තිබ්බොත් පිඟානේ අරුබුදේ පේන්නේ නැහැ පින්වත්නි. ඇයි යාට සංස්කාර මැදහත්කමක් තියෙනවනේ. එයාට පේන්නේ මෙබඳු අමනාප භෝජනේ තමයි පෙර සංස්කාරේ. මොකද සංස්කාර මජ්ජත්තතාවයට මම කිව්වනේ අතීත සංස්කාරات දකින්න අනාගත සංස්කාරات දකින්න වර්තමාන සංස්කාරات දකින්න ඒවා අනිත්‍ය වශයෙන් උත් දකින්න කියලා. එතකොට යාට බත් පිඟාන ඇතුලේ ලුණු මදි වෙච්ච ව්‍යංජනේ නෙමෙයි පේන්නේ අනිත්‍ය වී යන සංස්කාර ටිකයි ව්‍යංජනයේ තුල පේන්නේ. බත්මාලුපිනි නොපෙනි බත්මාලුපිනි සකස් කරපු බිරිඳත් නොපෙනි ගෙදර වැඩ කරන කෙනත් නොපෙනි බත්මාලු පිණි ටික ඇතුලේ සංස්කාර ටිකම දකින්න පින්වත්නි ඒ දකින හැකියාව කියලා කියන්නේ හැකියාවක් උනාට ඒක අවබෝධයටම යන්න හැකියාව නෙමෙයි. අවබෝධයට යන්න හැකියාව මොකද්ද? ඒ සංස්කාර ටිකම අනිත්‍ය වශයෙන් දකින හැකියාව. තමන්ගේ මාළු පිණි ටික තමන්ගේ පිඟානට බෙදලා තියෙන මාළු පිණි ටික තව හෝරා කීපයකින් පිළිනු වෙලා යනවා වගේ මේ අතීත සංස්කාරයේ නේද පිළිනු වෙන්නේ කියලා දකින්න පින්වත්නි. එතකොට පින්වත්නි මහ පුදුම අවිඥානික දේවල් ගැන පවා මැදහත්කමක් උපදිනවා. මේ ව්‍යංජනේ පිළිනු වෙනවා වගේම තව හෝරා කීපයකින් මේ ව්‍යංජනය අනුභව කරන්න බැරි වෙන විසිකරන්න වෙන මට්ටමට පිළිනු වෙනවා වගේම මාතුල මේ අතීත සංස්කාරයේ නේද පරණ වෙවි යන්නේ. අතීත සංස්කාරයේ නේද මේ අනිත්‍ය වෙවි යන්නේ. එන්නේ ඒ විදියට පින්වත්නි කවුරු හරි කෙනෙකුට බත් පිඟාන අතට ගත්තොත් ඒ පිඟාන ඇතුලේ විදර්ශනාවටමයි අවකාශය තියෙන්නේ. බලන්න පින්වත්නි බත් පිඬක් පවා මාව අවබෝධය කරා කොච්චර සුවාත බන්ට දක්ෂයිද. මම ආහාරයට ගන්න මාළු පිණිවල ආහාරයේ දුර්වලතාවයේ හොයන්න තු සංස්කාර ටික දැකලා බත් මාළු ටික පිළිනු වෙනවා වගේ අතීත සංස්කාරේ නේද මේ පිළිනු වෙවි යන්නේ පරණ වෙවි යන්නේ පුරාණයක් නේද මේ වළඳන්නේ කියලා දැක්කොත් පින්වත්නි ලුණු මදි වෙච්ච ව්‍යංජනෙමයි යාව විදර්ශනාව පැත්තට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. තෙල් දාපු නැති හරියට කිරි ටික දාලා නැති දිවට මනාප රසයේ ගේන්නේ නැති ව්‍යංජනය ඇතුලේ පේන්නේ අමනාප සංස්කාරයමයි පින්වත්නි. හරිහමං විදියට පින්වත්නි ඒ පුද්ගලයාට ගినాපු ආහාර ටික ඇතුලේ හොත්තට කිරෙන් තෙලෙන් කාපු මිනිස්සෙකුට එහෙම කිරෙන් තෙලෙන් ආහාර ලැබෙන්නේ නැතුව ගොරෝසු ආහාර ටිකක් ලැබෙනකොට එබඳු ගොරෝසු ආහාරයේ ගినాපු බිරිඳව අම්මව තාත්තව ලෝකයාව දකින්න එපා පින්වත්නි. ඒක ඇතුලේ Tamange අතීත සංස්කාර ටිකම දකින්ට ඒ අතීත සංස්කාර ටිකම දකින හැකියාව කියන්නේ පින්වත්නි මනසේ පිලිසරණමයි. ඕකටමයි මනස පිලිසරණ කරගත්තා කියලා කියන්නේ. බලන්න ඒක දිව පිලිසරණ කරගන්න නැතුව යා මනස පිලිසරණ කරගෙන ආහාරයේ පිලිසරණ කරගන්න නැතුව මනස පිලිසරණ කරගෙන උන්නාබ කියලා බ්‍රාහ්මණෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම් විවිධයි
වෙන වෙන උන්නාබ සූත්‍රයේ මේ දේශනාව තියෙන්නේ. වෙන වෙනම ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් වලට ස්වාමීනි පිළිසරණ මොකද්ද කියලා අහද්දී බුදුරජාණන් වහන්සේ වදාලා පින්නත වෙන වෙනම ඉන්ද්‍රිය අත්දැකීම් වලට තියෙන පිළිසරණ මනසමයි කියලා. දැන් පින්වත්නි යා බත් පිඟානවත් බත් පිඟානේ තියෙන මාළු පිණි ටිකවත් නෙමෙයි පිළිසරණ කරගෙන ඉන්නේ. මාළු පිණි හදාපු බිරිඳ පිළිසරණ කරගෙන නැහැ. බිරිඳ නැති වුණොත් මට කවුද කෑම උයන්නේ කියලා යාට බාහිර කෑම හදපු බිරිඳක් පේන්නෙත් නැහැ. බිරිඳ නැති වුණොත් කෑම නැති වෙයි කියලා පේන්නෙත් නැහැ. යාට බයක් තැති ගැන්මක් නැහැ. එයාට තියෙනවා මනෝ පටිසරණ මනස පිළිසරණ කරගත්ත කමක්. මොකද්ද මනස පිළිස මනසින් යා දකින්න පින්වත්නි බත් මාළු පිණි ටික ඇතුලේ පවා අතීත සංස්කාරය බත් මාළු ටික පිළුණු වෙලා යනවා වගේ අතීත සංස්කාරය පිළුණු වී යන ආකාරයට පේනවා. ඒ මගේ මෙහෙම මනස පිළිසරණ කරගත්ත ශ්‍රාවකයා පින්වත්නි මනසට පිළිසරණ ඊළඟට හොයාගෙන යන්න ඕන. මොකද්ද පින්වත්නි මනසට පිළිසරණ? මනංචකෝ බ්‍රාහ්මණ සතිපටිසරණං උන්නා බහනෝ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ කියනවා ඉන්ද්‍රිය අත්දැකීමට පිළිසරණ මනසමයි කියලා. ස්වාමීනි මනසට පිළිසරණක් තියෙන්න බැරිද? මොනවා හරි ස්වාමීනි මනසට පිළිසරණක් තියෙන්න බැරිද? තිබෙනවා බ්‍රාහ්මණේ මනසට පිළිසරණක්. මනංචකෝ බ්‍රාහ්මණ සතිපටිසරණක් මනසට පිළිසරණ තමයි බ්‍රාහ්මණේ සතිපිලිසරණ සිහිය පිළිසරණ කරගත් එක. සිහිය පිළිසරණ වුණා කියන්නේ මොකද්ද පින්වත්නි? සිහිය පිළිසරණ වුණා කියන්නේ සිහිය පිහිටුවා ගත්ත හැකියාව. මොකද්ද සිහිය පිහිටුවා ගත්තා කියලා කියන්නේ? සතිපට්ඨානේ වැඩිමේ අර්ථය කෙසේද මතුවලා තියෙන්නේ? සතිපට්ඨානේ වඩනවා කියන්නේ යන් කවර දෙයක්වත් නෙමෙයි. සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා ඔන්නෝකටයි සතිපට්ඨානේ වැඩිම කියලා කියන්නේ. සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා. හොඳට බලන්න පින්නොත් නී සතිපට්ඨාන සූත්‍රයේ පුන පුනා නැවත නැවත පුනරුක්තියක් විදියට මතු කරන්නේ ওই වාක්‍යෙමයි. සමුදය ධම්මානුපස්සීවා සියල්ල සමුදය වේ. වය ධම්මානුපස්සීවා සමුදේ වෙච්ච සියල්ල වය වී යනවා. සමුදේ වය ධම්මානුපස්සීවා ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යනවා. පින්වත්නි මනස පිළිසරණ කරගත්ත කෙනාට එයාට අර ඉන්ද්‍රිය අත්දැකීම් ටිකට එහාට ගිහින් මනසින් වෙන කතාවක් පේන්න ගන්නවා. ඉන්ද්‍රිය අත්දැකීම් වලින් දැකපු සීමාව ඇතුලේ බිරිඳ උයාපු කෑම පිඟාන පෙනුණා වෙනුවට ඒ පුද්ගලයාට අතීත සංස්කාර ටික පේන්න ගන්නවා. අතීත සංස්කාරයන්ගේ හැසිරීම පේන්න ගන්නවා. දක්ෂ ශ්‍රාවකයා එබඳු ආකාරයට අතීත සංස්කාර ටික දකිමින් අතීත සංස්කාර ටික අඳුනා ගනිමින් මනංචකෝ බ්‍රාහ්මණ සතිපටිසරණක් මනසට පිළිසරණ සිහිය නම් කොහොමද සිහිය පිළිසරණ කරගන්නේ? සමුදය ධම්මානුපස්සීවා අතීත සංස්කාර සමුදය වෙන ආකාරය දකිනවා. මේ වෙලාවේ ජීවහා සම්පස්සේ තුල පේන්නේ අතීත සංස්කාරයමයි. ජීවහා සම්පස්සේ නිරුද්ධ වී යන ආකාරයක් දකින්න අය. ජීවහා සම්පස්සේ නිසා යම් වේදනාවක් හටගත්තා නම් ඒ වේදනාව ඇතිබෙලා නැතිබෙලා සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා ජීවහා සම්පස්සේ නිසා හටගත්ත වේදනාව ඇතිවෙච්ච ආකාරයක් දකින්නවා. ඒ වේදනාව නැතිබෙලා යන ආකාරයක් දකින්නවා. වේදනාව වනාහි ඇතිවි ඇතිවි නැතිවි නැතිවි සමුදය වය ධම්මානුපස්සීවා වේදනස්මින් විහෙරති. සමුදය වී වය වී සමුදය වෙමින් නැවත නැවත වය වෙන ආකාරයෙම දකින්න ඕනෝකයි මනංචකෝ බ්‍රාහ්මණ සතිපටිසරණං කියන්නේ. මනසින් දැකපු தත්ත්වයේ තුල සිහිය පිළිසරණ කොට වාසය කරන දක්ෂ ශ්‍රාවකත්වයක් මතුවෙනවා. පින්නත්නි මොන්න තරම් ආශ්චර්යයිද කියලා බලන්න. තමන් එදිනෙදා වාසය කරන බැඳීම් සහ නඩත්තු කිරීම අතරින් තමයි අවබෝධයට කමඨහන මතුවෙන්නේ. අවබෝධයට වෙලාවක් කලාවක් තැනක් හොයන්න එපා. ගිහි ගෙදරම විදර්ශනාවට කමඨහන කරගන්න. වාසය කරන තැනම කමඨහන කරගන්න තැන වෙනස් කරන්න එපා. පුද්ගලයව මාරු කරලා බලන්න එපා. පුද්ගලයව මාරු කළත් පින්වත්නි දුක නිරුද්ධ වෙන්නේ නැහැ. ස්ථානේ වෙනස් කරත් දුක නිරුද්ධ වෙන්නේ නැහැ. බැඳීමට නොපිරිහෙලා යුතුයකම ඉටු කරද්දී සතිය පිහිට කරගත්ත දක්ෂ ශ්‍රාවකත්වයක් ආවොත් ඒ ශ්‍රාවකත්වයට උපකාර කරන්නට සත්ත මජ්ජත්තතාවයත් සංකාර මජ්ජත්තතාවයත් ඒ වගේම පින්වත්නි සිහිනුවණේ උපකාරාර්ථයේ වෙච්ච තදදි මුත්තතාවයත්. ඔය තදදි මුත්තතාවයට අදාළව තමයි අපි කිව්වේ තදදි මුත්තතාවයට අදාළව තමයි පින්වත්නි තද්දි මුත්තතා කියලා ඔකට අපි කියන්නේ.
තද්දි මුත්තතාවයට අදාළව තමයි අපි කිව්වේ අභික්කන්තේ පටික්කන්තේ ආලෝකිතේ විලෝකිතේ සමිජ්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති කියලා. ඔන්න ඔය විදිහට උපකාරාර්ථයේ ගන්නකොට පුද්ගලාර්ථයේ දුර්වල වෙලා උපේක්ෂා සහගත වෙන්න ගන්නවා හිත. ඒ උපේක්ෂා සහගත වෙච්ච ශ්‍රාවකයා තුල මනස පිලිසරණ වෙච්ච තැනක සිහිය පිලිසරණ කරගත්තා කියන්නේ සමුදය වී වය වී යන ආකාරය දකිනවා. අමිහිරි අමනාප දුක් වේදනාවද මිහිරි මනාප සැප වේදනාවද ඇති වෙලා නැති වෙලා යන බව දකිනවා. එබඳු ආකාරයක දකින ශ්‍රාවකයා තුල සිහිය මිදීමට උපකාරාර්ථයක් හදනවා. අනිත්‍යයි අනාත්මයි කියලා බැලුවොත් පින්වත්නි, එයා මේ ජීවිතයෙන් විතරක් නෙමෙයි තුන් භූමියෙන් මේ ශ්‍රාවකයා මිදිල යනවා. තුන් භූමියෙන් මෙයා මිදිල යනවා. එබඳු ආකාරයට මිදීමට උපේක්ෂා සහගත වුණොත් අපිට පින්වත්නි අවබෝධයේ පිණිස තැනක් වෙනත් කලාවක් හොයන්න උමනාවක් නැහැ. බැඳීම තුලින්ම අවබෝධය කරා ඉස වෙන්න පුළුවන්. ඒ නිසා මේ දේශනාව අපිට මේ අපි අද දේශනාවෙන් මතු කළේ වෙන දෙයක් නෙමෙයි. මේ දේශනාවෙන් මතු කළේ මේ වෙසක් සමය තුල භාග්‍යවතුන් වහන්සේගේ සුන්දර ශ්‍රාවකයෙක් විදිහට මේ ගත කරන ජීවිතය ඇතුලේ, මේ අපි වාසය කරන ගත කරන ජීවිතය ඇතුලේ අපි කොහොමද බැඳීම තුලින් විදර්ශනාව දකින්නේ? බැඳිච්ච තැන බැඳීමට අභියෝග නොකොට වගකීම බැහැර හරින් නැතුව බිරිඳගේ ස්වාමියාගේ අම්මගේ තාත්තගේ දරුවන්ගේ වගකීම ඇතුලේ කොහොමද නිවන් මඟ පරිස්සමෙන් වඩා ගන්නේ කියන එක තමයි අද දේශනාවෙන් මතු කළේ. මේ ටික ඕගොල්ලෝ කළොත් ගිහි ජීවිතය ඇතුලේ පින්වත්නි මඟඵල ලැබෙනවා ස්ථිරයි. මඟඵල ලැබෙනවා ස්ථිරයි. පින්වත්නි ඒ භාග්‍යවතුන් වහන්සේගේ මේ සුන්දර ශ්‍රාවකත්වය තුළ ජීවමාන වෙන්න උත්සාහ කරන ශ්‍රාවකයෙක් නම් බැඳීම තුළම විදර්ශනාවට අවකාශය හදා ගන්නා හැටියට යෝජනා කරමින් හෝරාවක ධර්මානුශාසනාව නිමා කරනවා. මේ උතුම් ධර්මදේශනාව වඩාත් සරලාකාරයට ඔබට වැටහුණාට මෙය මඟඵල කරා උපකාර කරන මහා විස්මිත ධර්ම කතාවක් කොටයි ඔබ පිළිගත යුත්තේ. ඔබ හැම දිනාටම මේ දේශනාව සත්ත මජ්ජත්තතාවයත් සංකාර මජ්ජත්තතාවයත් තුළින් අම්මා නිවන ස්පර්ශ කර ගැනීම පිණිස දේශනා පාරමිතාවක් වේවා කියලා අපි දේශනාව සමාප්ත කරනවා. පින්වත්නි අද දේශනාවේ දායකත්වය නොම්බර 55 වලකුඹුර අලව්ව ලිපිනේ පදිංචි අපේ බොහෝම කල්යාණ මිත්‍ර ගාමිණී දසනායක මහත්මාත්, සේපාලිකා දසනායක මහත්මියත්, අමල්ෂා දියණිය, හේෂාන් පුතණුවන්, අමේද බෑණනුවන් ඇතුළු පින්වත් සියලුම දෙනාට මේ කුසල් උපකාර වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ගෞතම බුදුසසුනේදීම ගාමිණී දසනායක මහත්මා ප්‍රදාන පින්වත් සියලු දෙනාට උතුම් මාර්ගඵල නිවන් අවබෝධයේ පිණිස මේ දේශනා මේ කුසල් දේශනා පාරමිතාවක් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. මේ උතුම් ධර්ම දානමේ කුසලානිසංස ධර්මයන් දායකත්වයේ දරූ පින්නතුන්ටත් ධර්ම ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී පින්නතුන් සියලුම දෙනාටත් උපකාර වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හැම දිනාට මුතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ දේශනාමේ කුසල් දේශනා පාරමිතාවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මේ උතුම් ධර්ම දානමේ කුසලානිසංස ධර්මයන් දේශකයන් වහන්සේ වෙච්ච අපටද මේ පින්තුන් ආශිර්වාද කොට තිබෙනවා. නිදුක් නිරෝගී සුව චිර ජීවනය ප්‍රාර්ථනා කොට තිබෙනවා. ඒ වගේම ලක්වාසී ලෝකවාසී සියලු පූජනීය මහා සංඝරත්නයටත් ආශිර්වාද කොට තිබෙනවා. සියලු මහා සංඝරත්නයටද මේ කුසල් උපනිශ්‍රය වේවා. ප්‍රඥා නාලිකාවේ නායක ස්වාමින් වහන්සේ ප්‍රදාන සියලු දෙනාටම මේ කුසල් බලවත් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ කුසලානිසංසයන් හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම මේ කුසලානිසංස ධර්මයන් පරලෝ සැපත් අපේ පින්වත් ගාමිණී දසනායක මහත්මා, සේපාලිකා දසනායක මහත්මිය ඇතුළු මේ පින්තුන්ගේ නමින් වර්ග පරම්පරානුගත සංසාරගත සියලු ඥාතීන්ට අනුමෝදනා වේවා.
වේවා, භවගාමී ජීවිත සුවපත් වේවා, සසර දුක් ගෙවා ලබන උතුම් අමා නිවන් පිණිසම නිවන් දොරටුවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ලියන්සා මිනිබිරියටත් මේ මාසේ 29 වන දින දෙවන ජන්මදිනය යෙදෙන එලින්සා කියන ඒ පුංචි මිනිබිරියටත් අපි ආශිර්වාද කරනවා. ඒ පුංචි දරුවන්ට නිදුක් නිරෝගී සුව සැලසේවා, දීර්ඝායුෂ සම්පත්තිය වේවා, කායික මානසික සැනසille උදා වේවා. මේ ගෞතම බුදුසසුනේදීම ඒ පින්වත් දරුවන්ටද ධර්ම මාර්ගයේම මතු වේවා, ධර්ම මාර්ගයේම පූර්ණී කරගන්ට අවකාශය සැලසේවා. සුජීවත්ව සිටින මෑණියන්ට නිරෝගී සුව චතුරාර්ය සත්‍ය අවබෝධයේ ප්‍රාර්ථනා කරලා තිබෙනවා. ඒ මෑණියන් ප්‍රදාන සියලුම දෙනාට ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ගෞතම බුදුසසුනේදීම වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නට දේශනා පාරමිතාවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම මේ කුසලානිසංස ධර්මයන් සතර වරං රජ දරුවන් සද්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචයේ පටන් බවාග්‍රයේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් උතුම් නිවන් පිණිස නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං.